ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා දින්වන් දසවන් ඇත්තෝ පිං සිතින් ශ්‍රද්ධාව වඩත්වා සාමාන්‍යයෙන් අපි බුදුරජාණන් වහන්සේ උදෙසා ගිලම්පස පූජා කරන දානයත් පූජා කරන මලුත් පූජා කරන පහම් පූජා කරන සුවඳ දුම් පූජා කරන අපි බුදුරජාණන් වහන්සේට උන්වහන්සේ පිරිනිවන් පාල අවුරුදු 2560 ගානක් ගියත් තාමත් බුදුගුණ සිහි කරගෙන බුදුරජාණන් වහන්සේට පූජා පවත්වන බුදුරජාණන් වහන්සේගේ අරහන් ගුණය තුල සඳහන් වෙන්නේ මේ ලෝකේ මිනිස්යන් විතරක් නෙමෙයි දෙවියන්ගේද මිනිස්යන්ගේද දෙව් මිනිසුන්ගේ ආමිස පූජා ප්‍රතිපක්ති පූජා මේ සියලු පූජාවන් පිළිගන්න දරාගන්න තරම් ලෝකේ ඉන්න පින්වන්තම වාග්යවන්තම කෙනා තමයි බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේක ගාථාවක් පෙන්නවා තිට්ඨන්තේ නිපුතේ චාපි. තිට්ඨන්තේ කියන්නේ බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ ඉන්න කාලේ. උන්වහන්සේ අවුරුදු 45ක් වැඩ සිටිද්දී බුදුරජාණන් වහන්සේටම දාන පූජා කරපු අය හිටියා. ඒ පින ලැබිච්ච අය හිටියා බත් හැන්දක් හරි බුදුහාමුදුරන්ගේ පාත්‍රයට පූජා කරගත්ත අය. බුදුරජාණන් වහන්සේට ගිලම් පසක් පූජා කරගත්ත අය හිටියා. උන්වහන්සේගේ සිරිපතුල් ලැබියස මල් පූජා කළ වැඳගත් පින් කරගත්ත අය හිටියා. එතකොට බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ නැති තිට්ඨන්ති යමෙක් බුදු කෙනෙකුට පූජාවන් පවත්වලා පිනක් රැස් කරගන්නවද? නිබ්බුතේ චාපි කියන්නේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමට පස්සේ. ඒ කියන්නේ අද වගේ කාලෙක අපිට බුදුරජාණන් වහන්සේව සිහි කරගෙන ත්‍රිවිධ චෛත්‍ය බුදුහාඳුරු පෙරෙන. ඒ තමයි ශාරීරික 13 වහන්සේලා තැම්පත් චෛත්‍ය. බුදුහාඳුරන්ගේ 13 වහන්සේ නමක් තැම්පත් කළ ඉදි කරපු චෛත්‍යයක් ජීවමාන බුදුහාඳුරු විදිහටම සලකගෙන පුද පූජා කරන්න පුළුවන්. පාරිභෝගික බුදුරජාණන් වහන්සේ පරිහරණය කරපු දේවල් තැම්පත් කරපු චෛත්‍ය තියෙනවා. චෛත්‍ය හැඩයටත් හදලා තියෙනවා. දැන් අපි ගමු බුදුහාඳුරු පරිහරණය කරපු චීවරය. අපි කියන්නේ බුදුහාඳුරන්ගේ සිවුර කියන්නේ නැහැ. චීවර 13 වහන්සේ කියන්නේ. බුදුහාඳුරු පරිහරණය කරපු උන්වහන්සේ දියගෙන ගිය වාජනේටි කියන්නේ ඩබරා 13 වහන්සේ කියන්නේ. බුදුහාඳුරන්ගේ පාත්‍රයටි කියන්නේ අපි පාත්‍රා 13 වහන්සේ. බුදුහාඳුරු වැඩ හිටියේ මිනි පළඟ තැම්පත් කළ චෛත්‍ය ඉදි කරා. දැන් කැලණී නාගදීපතින් බුදුහාඳුරු දේශනා කරා උන්වහන්සේ වැඩ ඉඳලා යමක් පූජනීයත්වයට පත් වුණා නම් ඒක පාරිභෝගිකයි. තැම්පත් කළ චෛත්‍ය ඉදි කරන්න කිව්ව අනාගතයේ දෙව් මිනිස් ලෝකයට පින් කර ගන්න පුළුවන්. එතකොට එවැනි පාරිභෝගික 13 වහන්සේ නමක් තැම්පත් කරපු චෛත්‍යය. ඊළඟට බුදුහාඳුරු පින්න එක අවස්ථාවක බුදුරජාණන් වහන්සේ පරිහරණය කරපු දේවල් අතර ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අග්‍රයි කිය. එතකොට බෝධීන් වහන්සේ වෙනුවෙන් පූජා පවත්තද පාරිභෝගිකයි. උද්දේශික කියන්නේ බුදුරජාණන් වහන්සේ සිහි කරගෙන මවාගෙන අපිට බුදුහාමුදුරුව වෙනුවෙන් බුදු පිළිමයක් වෙන්න පුළුවන් සිහි කර. ඊළඟට බුදුරජාණන් වහන්සේ සිහි කරගෙන අපි සිරිපා සටහන. ඒක පිත්තලෙන් හැදුවා වෙන්න පුළුවන්, ගලකින් කෙටුවා වෙන්න පුළුවන්. බුදුහාමුදුරු වෙනුවෙන් අපිට ඒ සිරිපතුල දකින්නකොට සිහි වෙන්නේ බුදුහාම උද්දේශිකයි. ඒ වගේ ශාරීරික පාරිභෝගික උද්දේශික කියන මේ ත්‍රිවිධ චෛත්‍ය උදෙසා අපි මලක් පූජා කරා, දානි ටිකක් පූජා කරනවා, ගිලම්පස පූජා කරා. හැබැයි මේ පූජා කරනකොට වැදගත්ම දේ මොකද? චේතනා. සමේ චිත්තේ හිත සමාන නම් මම මේ ජීවමාන බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ සිහි කරගෙන බුදුරජාණන් වහන්සේට මයි පූජා කරන්නේ කියද හිතනන් තියෙන්නේ සමේ පළක්. ඒහා සමාන විපාකයක් ලැබෙනවා කියලා. එහෙනම් අපිට බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාල අවුරුදු 2500 ගානක් ගියත් අදත් බුද්ධ පූජාව තියලා බුදු කෙනෙකුටම දානයක් පූජා කරා වගේ පිනක් රැස් කරන්න පුළුවන්. ඒ පින රැස් වෙන්නේ චේතනා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ගිලම්පස පූජා කරද්දී බුදුහාමුදුරන්ටම ගිලම්පසක් පූජා කරා වගේ පින රැස් කරගත්තා. ඒ පින රැස් වෙන්නේ චේතනාව. ඒ නිසා බුදුහාමුදුරෝ පින්නවා සමේ චිත්තේ හිත සමානන. බුදුහාමුදුරන්ට පූජා කරන කෙනෙක් හා සමාන හිතක් නම් අපි තුල තියෙන සමේ බලක්.
ඒහා සමාන විපාක ලබන. ඒ විදිහට විපාක ලබපු කෙනා සත්තා ගච්ඡන්ති සුග්ගති. එහෙම පින්කම් කරගත් සත්වයන් සුගති සහිතව නිවන කරා යනවා. ඒ නිසා පින්වතුනි මේ බුද්ධ පූජාව ලේසි දෙයක් නෙමෙයි. නිකන් හිතන්න එපා බුදුහාඳුරු පිරිනිවන් පාලා අපරාදෙනි එහෙම හිතන්න එපා සිතුවිල්ලක්. ඒ නිසා අපිට බුදුහාමුදුරන්ට පූජා කරා වගේ පින් කරගන්න පුළුවන්. ධර්මයේ තියෙනවා දක්ෂිනා විභංග සූත්‍රය. මේ දේශනාවේ බුදුරජාණන් වහන්සේ සාංගික දාන විස්තර කරනකොට පෙන්නවා බුද්ධ ප්‍රමුඛ සංඝයාට දන් දෙන්න පුළුවන්. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ වඩා හිඳවල සංඝයා කියන්නේ බුදුහාමුදුරන්ගේ සාරක සංඝ පිරිසට දන් දෙනවා. බුද්ධ ප්‍රමුඛ සංඝයාට සාංගික දානයක් දෙනවා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ බුද්ධ ප්‍රමුඛ සංඝයා වෙනුවෙන් දන් දෙන්න පුළුවන් කියලා. ඒ කොහොමද? අද අපි ගෙදරක දානයක් පූජා කරා, දානි අක්‍රම කොටස පූජා කරන්නේ සංඝයාට පූජා කරන්න කලින් කාටද? බුදුහාමුදුරන්ට. සාමාන්‍ය ලංකාවේ නම් ඔබ දැකලා ඇති දානිකට ස්වාමීන් වහන්සේලා වඩම්මනකොට හාමුදුරුවෝ නෙමෙයි ඉස්සරහින් වඩින්නේ. ඉස්සරහින් වඩම්මන සදාතුක ධාතු කරණ. බුදුරජාණන් වහන්සේ වඩිනවා කියන හැඟීමෙන් මුතු කුඩයක් ඉහළගෙන හිස මත තියාගෙන බොහොම ගෞරවයෙන් ඉදිරියෙන් වඩම්මන්නේ ධාතුන් වහන්සේලා. එතකොට සාමීන් වහන්සේලාට දානි පූජා කරන්න කලින් මුලින්ම පූජා කරන්නේ බුදුරජාණන් වහන්සේට. බුද්ධ පූජාව තියලා තමයි සංඝයාට දානි පූජා කළා සාංගික කරන්නේ. ඒ විදිහට දානයක් දෙනකොට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා වුණත් බුද්ධ ප්‍රමුඛ සංඝයාට සාංගික දානයක් පූජා කරා හා සමාන ආනිසංස ලබන්න පුළුවන් කියලා. ඒ නිසා මතක තියාගන්න, පින රැස් වෙන්නේ වෙන කොහෙවත් නෙමෙයි. පින රැස් වෙන්නේ අපේ චේතනාව තුළ. ඒ නිසා චේතනාව තුළ අපිට පින් රැස් කරගන්න පුළුවන් ක්‍රම ඕනේ තරම් තියෙනවා. ඒ නිසා පින්වතුනි අපේ චේතනාව තුළ අපි චේතනාව පිරිසිදු කරගෙන බුදුරජාණන් වහන්සේට දානීය පූජා කරනවා, බුදුරජාණන් වහන්සේටම ගිලම්පස පූජා කරනවා, බුදුරජාණන් වහන්සේට මල් පූජා කරනවා. එහෙම චේතනාවකින් මලක් පූජා කරගත්තත් විශාල පිනක් රැස් වෙනවා. මේ චේතනාවේ බලවත්කම ඔබ ওই විමානවත්වයේ තියෙන සමහර සිදුවීම් අහලා ඇතිද? විමානවත්ව කියන්නේ දිව්‍ය ලෝකෙ ඉපදිච්ච දෙවිවරුන්ගේ ජීවිත කතා. ඒවැය සඳහන් වෙනවා මුගලම් මහරහතන් වහන්සේ බොහෝ වෙලාවට දිව්‍ය ලෝකෙට වැඩම කළ දෙවියන්ගෙන් තොරතුරු විස්තර අහගෙන ඉන කෙනෙක්. උන්වහන්සේ මනුස්ස ලෝකේ බණ කියනකොට ඒ සිදුවීම් තමයි ගලපලා ගන්න. අද උදෑසන මං දිව්‍ය ලෝකෙට වැඩම කරා. මේ වගේ දෙවි කෙනෙක් හම්බුණා. මෙන්න මේ වගේ පිනක් කරලා මේ වගේ දිව්‍ය ලෝකේ සැප සම්පත් විඳිනවා කියලා ඒ දෙවියන්ගෙන් අහගත්ත කතාව මනුස්ස ලෝකේ කියලා මිනිස්සුන්ට බණ කියුවා. ඒ සිදුවීම් තමයි ගොඩාක් තියෙන විමානවත්වයි. මේ දේශනාවල සඳහන් වෙනවා සමහර දෙවිවරු මල් ටිකක් පූජා කරලා චෛත්‍ය වීම. ඊළඟට සමහර අය මල් ටිකක් පූජා කරන්න යනකොට මගදී අනතුරක් වෙලා මැරිලා දිව්‍ය ලෝකෙ ඉපදෙනවා. සමහර අය කියනවා සාමීනි මං ගොඩාක් පින් කරගත්ත කෙනෙක් නෙමෙයි. පින්නපාතේ වැඩි සාමීන් වහන්සේ නමකට ගෙදර දෙන්න දෙයක් තිබ්බේ නැහැ කියලා. බත් හැන්දක් පූජා කරි දන් කුඩු ටික සූරලා සූරලා බත් හැන්දක් පූජා කර ඔච්චරමයි කිනව කරගත්ත පින. ඔය පින සිහි කර කර හිටියා මට මැරෙන වෙලාවෙත් ඔය පින මතක් වුණා කියලා. සමහර අය පිට්ටු කෑල්ලක් පූජා කර උක්දණ්ඩක් මිරිකල පූජා කළ දිව්‍ය ලෝකෙ ඉපදිච්ච දෙවිවරු ගැන ධර්මයේ සඳහන් වෙනවා. ඒ නිසා මතක තියාගන්න අපි ගොඩාක් පින් කරලා ඇති. දැන් ඔබේ ජීවිතේ මේ බණ අහන්නේ ඉන්නෙම පින්කම් කරන අයමනේ. ඕනේ තරක බණක් සංවිධානය කරන්නේ, බණක් අහන්නේ. බණක් තියනවා කියවහම කොහොම හරි බණ අහන්න යන්න ඕනේ කියලා හිතාගෙන සූදානම් වෙන්නේ පින් කරන අය, පිනට කැමති අය. එතකොට අපේ ජීවිතවල අපි ඕනේ තරම් පින් කරලා ඇති. අපි ගොඩාක් පින් කරලා තියෙනවා. හැබැයි මේ පිනේ විපාක අපිට කවදා හරි ලැබෙනවා මතක තියාගන්න. පිනේ විපාක නැති වෙන්නේ නැහැ, ලැබෙනවා. හැබැයි මේ විපාක අපිට ඕන විදිහට අපිට බලවත් කරගන්න නම් කවදා හරි ලැබෙච්ච දෙයක් කියලා ඉඳලා හරියන්නේ නැහැ. ඒ පින සිහි කරලා සිහි කරලා සිහි කරලා ඒ පිනේ විපාක බලවත් කරන්න අපි දක්ෂ වෙන්න.
අපි කොච්චර පින් කරලා තිබුණත් පිනේ විපාක බලවත් කරගත්තේ නැත්නම් ඒ පිනට කලින් අකුසලයක් බලවත් වෙන්න පුළුවන් අපිට. මතක තියාගන්න පෘථජ්ජන භාවයේ කියලා කියන්නේ භයානකයි. මේ පෘථජ්ජන භාවයේ තියෙන භයානකකම තමයි පින යටපත් කරගෙන අකුසල් බලවත් වෙන. මේ බුද්ධ ශාසනයේ විශාලම පින්කම කරේ අපිට හිතා ගන්නවත් බැයි පින්කම. අද අපි කොච්චර සද්ධාවේ මොනතරම් වියදම් කරලා එහෙම පින්කම් කරන්න හැදුවත් අපිට කරන්න බෑ. ඒ තමයි අසද්දුෂ්‍ය මහා පින්කම. ඔබ අහලා ඇති ඔය පින්කම කරේ කොසල් රජුලු. මුළු පින්කමටම රජතුමා මෙහෙම කරන්න මෙහෙම කරන්න කියලා මුළු පින්කමටම අවවාද කරේ, මඟ පෙන්නුවේ, පින්කම සැලසුම් කරේ රජුරුවන්ගේ අගබිසව. ඒ තමයි මල්ලිකාදේවි. ඒ පින්කම දැන් සමහර අයට ඔය එක එක පින්කම් දැක්කහම හිතෙනවා නේ මෝඩ පින්කම්. එහෙම හිතනවා සමහර. හැබැයි මතක තියාගන්න දැන් ඒ කාලේ බුදුහාමුදුරුවෝ කොයි වෙලාවෙවත් කිව්වේ නැහැ මේ වගේ ඒවා කරන්න එපා, මේවා මෝඩ පින්කම් කොහෙවත් කියලා. බුද්ධ ප්‍රමුඛ 500ක් මහරහතන් වහන්සේලා ඒ දාන පින්කම් වලට වැඩම කළා. අවසාන පින්කම රජ්ජුරුවෝ ගම්වාසීනුයි රජතුමයි තරගෙට පින්කම් කරා. රජ්ජුරුවෝ කැමති නැහැ පරදීනේ. මිනිස්සු එදා කොසල් රට නගරවාසීන් බුද්ධ ප්‍රමුඛ 500ක් සංඝයාට ලස්සන දානමය පින්කමක් සැලසුම් කරා. ඕක ආරංචි වුණා රජ්ජුරුවන්ට. රජතුමා මේක අහගෙන ඉඳලා කල්පනා කරා, මමයි රජ්ජුරුවෝ, මටයි ධනෙ තියෙන්නේ, මටයි මේ නගරේ ඉන්න හැමෝටම වඩා බලේ තියෙන්නේ, ඒ නිසා මට වඩා නගරවාසීන්ට පින්කම් කරන්න කොහෙද, මම ඒ අය පරද්දලා ඊට වැඩිය ලස්සන පින්කමක් හැමෝටම මතක හිටින්න කරනවා කියලා රජ්ජුරුවෝ පින්කමක් කරා. දැන් හිතන්න මේ රජතුමා එතකොට මේ පින්කම කරේ තරගෙටනේ, බොහොම ලස්සනට, ඊටත් වඩා ලස්සනට වියදම් කරලා මල් වලින් සරසලා සුදු වැලි අතුරලා පොඩි සේසත් නංවලා නගරෙම සරසලා බුද්ධ ප්‍රමුඛ සංඝයාට 500ක් රහතන් වහන්සේලා වෙනුවෙන් පින්කමක් කරා. කරලා රජ්ජුරුව කියන්න ගත්තා, ඔන්න මගේ පින්කම. දැන් ඉතින් මාව පරද්දන්න නම් පිනක් නැහැ. මං තමයි ලොකුම පින්කම කරේ කියලා රජ්ජුරුවෝ කී කියා හිටියා. ටික දවසක් යනකොට නගරවාසීන් එකතු වෙලා කල්පනා කරා, අපි රජ්ජුරුවන්ට වඩා ලස්සන පින්කමක් කරන්න ඕන. බුද්ධ ප්‍රමුඛ සංඝයාටම ආරාධනා කළා, රජ්ජුරුව කරාටත් වඩා ලස්සනට නගරේ සරසලා පාරවල් සරසලා බුද්ධ ප්‍රමුඛ සංඝයාට ආරාධනා කළා ලස්සනට පින්කමක් කරන්න. රජ්ජුරුවන්ට හිතුණා, මං පැරදුනා, මට වඩා ලස්සනට, මට වඩා අලංකාරවත් විදිහට මේ නගරවාසීන් පින්කම කරා. දැන් රජ්ජුරුව එදා කනස්ස පින්කමක් ආරජු නම් සතුටු වෙන්නේ නැහැ. හැබැයි රජ්ජුරුව ඊ වෙන සෝවාන් වෙලා හිටියේ නැහැ, පෘථජ්ජන රජ්ජුරුව. රජ්ජුරුව දැන් මේකට දුක් වෙවි ඉන්නවා, මං පැරදුනා පැරදුනා කියලා. මල්ලිකා දේවිය කිව්වා, රජතුමනි, රජතුමා පැරදුනා නොවේ, රජතුමාටයි බලය තියෙන්නේ, රජ්ජුරුවන්ට පුළුවන් ඔයිට වැඩිය ලස්සන පින්කමක් කරන්න, හරි කරමු කියලා ඊටත් වඩා අමාත්‍යවරු යොදවලා නගරෙම සරසලා බුද්ධ ප්‍රමුඛ 500ක් මහරහතන් වහන්සේලාට තවත් ලස්සන පින්කමක් කළා. දැන් මේ පින්කම කරලා රජතුමා දැන් අහනවා, මගේ පින්කම නේද විශාලම පින්කම, ඔව් රජතුමනි, ඔව් රජතුමනි කියලා. දැන් රජ්ජුරුවන්ට ඊට වඩා දෙයක් නැහැ. ටික කාලයක් යනකොට නගරවාසීන් හිතුව, අපි රජ්ජුරුවන්ට වඩා ලොකුවට පින්කමක් කරන්න ඕනේ කියලා. තවත් පින්කමක් කරා. කොහොම තරගයක් වගේ ගියා. අන්තිමට රජ්ජුරුවෝ හිතුවා, මං පැරදුනා මං පැරදුනා. මාලිගාවේ බොහොම දුකෙන් ඉන්නකොට මල්ලිකා දේවිය කිව්ව, රජතුමනි, මම පින්කමක් සැලසුම් කරන්න. රජතුමාව කවදාවත් පරද්දන්න බැරි පින්කමක් කිව්වා. එහෙම කියලා මල්ලිකා දේවිය තමයි පින්කම සැලසුම් කරේ. ඒ තමයි නගරවාසීන්ට ආයි හිතන්නවත් බැරි පින්කම. රජ්ජුරුවන්ගේ ඇත්ගාලේ හිටියා කියන ඇත්තු 500ක්. ඒ ඇත්තු 500 දෙනාම ලස්සනට සැරසුවා. එක ප්‍රශ්නයක් ආවා, එක ඇතෙක් මද කිපිලා. ඒ වෙලාවේ දැන් මේ පින්කමට උපදෙස් ගන්නකොට
ඉරිදි බල සම්පන්න මහරහතන් වහන්සේලාගේ උපදෙස් ගන්න. සාමීනි අපි මෙහෙමයි පින්කම කරන්නේ, අපි මෙහෙමයි පින්කම කරන්නේ. අපි හිතාගෙන ඉන්නවා කියා බුද්ධ ප්‍රමුඛ 500ක් මහරහතන් වහන්සේලා ලස්සන මලින් සරසලා මල් වලින් හදපු මණ්ඩප මත තමයි වඩා හිතෙන්නේ. ඒ හැම රහතන් වහන්සේ නමකටම පසුපසින් ඇතෙක් සර්වාභරණයෙන් සරසලා හොඬ වැලෙන් මුතු කුඩයක් අල්ලගෙන ඉන්නවා ඒ දානෙ වළඳලා අවසන් වෙනකල්. ඒ වෙලාවේ එක ඇතෙක් මද කිපිලා මහරහතන් වහන්සේලා ඉරුදියෙන් බලලා උපදෙස් දුන්නා, දේවිය කලබල වෙන්න එපා, ඔය ඇතාව සරසලා අරගෙන ඉන්න කීවා, කිසි අනතුරක් වෙන්නේ නැහැ. එකම රහතන් වහන්සේ නමක් ඉන්නවා කීවා හස්තීන් පවා දමණය වෙන, ඔය ඇතා මීක් නැතුව ඉඳී කීවා අඟුලිමාල මහරහතන් වහන්සේ පිටිපස්සෙන් හිටවන්න කීවා. අවසානයේ මේ මද කිපිච්ච හස්තියා සර්වාභරණේ සරසලා ගෙනහල්ලා අඟුලිමාල මහරහතන් වහන්සේ ළඟට ගේනකොට ඈතදීම උන්වහන්සේ දකිනකොට එහෙම දමණය වුණා කීවා. දාන ඉවර වෙනකන් හෙල්ලෙන්නේවත් නැතු මුතු කුඩි අල්ලගෙන හිටියා කියන අඟුලිමාල මහරහතන් වහන්සේගේ තේජස නිසා. මේ විදිහට ඇත්තු 500ක් දැන් නගරවාසීන්ට ඇත්තු ඉන්නවා. ආවරණ වලින් සැරසුවා. ලස්සන කුමාරිකාවරු 500 දෙනෙක් ආවරණ වලින් සරසලා සුවඳ ගහන තෙල් වර්ග ඒ කාලේ තිබ ආලේපන ගල්වලා 500ක් රහතන් වහන්සේලා ඉදිරිපස එකක් පසකින් දානි වළඳලා අවසන් වෙනකන් ඒ හරිය සුවඳවත් වෙන්න වන්දනා කරගෙන හිටියා කියන වැඳගෙන. වැඳගෙන ඉන්නවා දානි වළඳලා අවසන් වෙනකන් ඒ ටික සුවඳවත් වෙන්න. එතකොට ඒ විදිහට පුදුමාකාර ඒ පින්කමේ තියෙනවා කියාගෙන ඉියොත් හිතන්නවත් බැහැ. එතකොට ඔය වගේ විශාල පින්කමක් තමයි අසද්දුෂ්‍ය මහා පින්කම කියන්නේ. අසද්දුෂ්‍ය කියන්නේ ඒක හිතන්නවත් බැරි පින්කම. ඒ ඉච්ඡර විශාල පින්කමක් කරා. හැබැයි මතක තියාගන්න පින නැත් බුදුහාමුදුරු ඇවිල්ලා මේ පින්කම හොඳ නැහැ කිව්වේ නැහැ කොතනවත්. බුද්ධ ප්‍රමුඛ 500ක් රහතන් වහන්සේලා වැඩියා, දානේ පිළිගත්තා, පින් අනුමෝදන් කරා. ඒක විශාල පින්කමක්. හැබැයි පෘථජන භාවයේ තියෙන භයානකකම තමයි කරපු පිනක්. අපි පිනක් කරාට පස්සේ විශාල පින්කමක් වෙන්න පුළුවන්, පුංචි පිනක් වෙන්න පුළුවන්. ඒ පින නිතර නිතර සිහි කරලා සිහි කරලා සිහි කරලා බලවත් කරන්න දක්ෂ වෙයි. මල්ලිකා දේවියට තිබ්බ දුර්වලතාවයේ තමයි කරපු පින සිහි කර කර බලවත් කරගත්තේ නැහැ. තමන්ගේ ජීවිතේ වෙච්ච වැරද්දක් තිබ්බා. මතක තියාගන්න අපි කවුරුත් උපදිනකොට සෝවාන් වෙලා ඉනව නෙමෙයිනේ. ජීවිතේ මේ ධර්මය හම්බෙන්න කලින් බණපදයක් අහන්න කලින් සමහර වෙලාවට වැරදිච්ච දේවල්, තුනුරුවන්ට ගරහ කරපු දේවල්, පින්කම් වලට බැනලා ඕන තරම් වැරදි වැඩ කරලා ඇත. හැබැයි තමන්ගේ ජීවිතේ ධර්මයේ ලැබුණට පස්සේ බණපදයක් අහන්න ලැබුණට පස්සේ අපි තුනුරුවන් කමා දැන් අපි ඒකනේ දැන් දැනුත් බුදුන් අඳිනකොට අපි කායේන වාචා චිත්තේන මගේ සිතෙන් කයෙන් වචනේ අතීතේ සංසාරේ කවද හෝ තුනුරුවන්ට හරි යම් වරදක් වුණා නම් මට සමා වෙන්න කියලා අනිත් තුනුරුවන් කමා කරගත්තට පස්සේ එතනින් ඒක ඉවරයි. අපි සීලේක පිළිහිටනවා, දැන් පන්සිල් ගත්තා. පන්සිල් සමාදන් වුණාට පස්සේ හිතන මම දැන් සිල්වත්. පරණ වැරදි දැන් මට අදාළ නැහැ, මං දැන් සිල්වත් කෙනෙක්. මේ සීලේ තුල මං ඉදිරියට සීලේ රැකගෙන ගුණධර්ම පුරාගෙන ඉදිරියට යනවා. එච්චරයි. පරණ වැරදි හිතන්න හිතන්න මොකද වෙන්නේ? අකුසල් බලවත් වෙනවා. ඒ නිසා සීලේක පිහිටියාට පස්සේ පරණ වැරදි සියල්ල අමතක කරන්න මං දැන් සිල්වත්. අන්න එතන තමයි දියුණුව තියෙන්නේ. මල්ලිකා දේවියට ওই දක්ෂතාවය තිබ්බේ නැහැ. හැම වෙලෙම හිතනවා අයියෝ මගේ අතින් මේ වගේ පවක් වුණානේ. මගේ අතින් මේ වගේ වැරද්දක් වුණානේ. මගේ අතින් මේ වගේ වැරද්දක් වුණානේ. හදිස්සියෙම අසනීප වුණා, අමාරු වුණා, මරණාසන්න වෙනකොට අර කරපු පින සිහි කරේ නැහැ. අකුසලේම හිත හිතා හිත හිතා හිටියා. මැරෙනකොට අකුසලී බලවත් වෙලා දින 7ක් හරි අපායකට වැටුණා කියලා. හැබැයි මතක තියාගන්න අර කරපු මහා පින බලවත් මරණාසන්න මොහොතේ
ආසන කර්මයක් හැටියට අකුසලයක් බලවත් වෙලා දුගතියේ ගියාට දවස් 7කින් නිරින්චුත වෙලා දිව්‍ය ලෝකෙ ඉපදුනා මහේශාක්‍ය දෙවියන් අතර ඉපදුනා. ඒ නිසා අපි කරපු පිනක් අපි කරන පින්කම් නිතර නිතර සිහි කරගන්න පුළුවන් නම් ඒක විශාල පිනක්. ඒ නිසා තමයි පින්තුනේ ඉස්සර මිනිස්සුන්ට තිබුණානේ පින් පොතක්නේ අපේ පරණ ආචිල සීලට තිබුණා. ඒ පින් පොතේ වටිනාකම දැන් ඔබ අහලා ඇති. දැන් සාමාන්‍යයෙන් දුටුගැමුණු රජුරුගෙන අහලා තියෙනවා. දුටුගැමුණු රජුරු හැමදාම රැයට නිදාගන්න ගියාම රජුරුවගේ අමාත්‍යවරයෙක් ඉන්නවා පින් පොත අරගෙන රජතුමා කියනවා. රජතුමාට ඇවිල්ලා මතක් කරනවා වෙනම කෙනෙක් හිටියාපත් කරලා රජතුමනි අද දවසේ කරපු පින්කම් ලියන්න වෙලාවයි කියලා. රජතුමා කරපු පින්කම් කියනවා සිහි කර කර. අද මම මේ වගේ පිනක් කරා, මේ වගේ පිනක් කරා, මේ වගේ පිනක් කරා. ඔය වගේ තමන්ගේ ජීවිතේ කරපු පින්කම් ලියලා විශාල පොතක් පින්වලින් පුරවගෙන හිටියා කියලා. රජතුමා පින්කම් ලියනවා විතරක් නෙමෙයි කරපු පින්කම් නිතර නිදාගන්න ගිහිල්ලා සිහි කළා නිදාගන්නවා කියලා. ඕම ඉඳලා දුටුගැමුණු රජතුමා මරණාසන්න වෙන්නේ රුවන්වැලි මහා සෑයේ. ඒ වෙනකොට නාගලෝකේ ද්‍රෝණියක් ධාතුන් වහන්සේලා 이르දි බල සම්පන්න සෝනුත්තර මහරහතන් වහන්සේ 이르දියෙන් අරගෙන ඇවිල්ලා මහා සෑ ගර්භේ තැම්පත් කරලා ගර්භයත් වහලා හතරස් කොටුවේ වැඩත් ඔක්කොම අවසන් කරලා කොත් කැරැල්ලේ භාගයක් බැඳගෙන කි. කොත් කැරැල්ල ඉවර කරන්න ලැබුණේ නැහැ. එහෙම බැඳගෙන යනකොට රජුරු මරණාසන්න වුණා. රාජකීය වෛද්‍යවරු රජුරුව පරීක්ෂා කරලා කියා හිටියා රජතුමාගේ තත්ත්වෙ ඉන්න ඉන්න අමාරුයි. රජතුමා නම් වැඩි කාලයක් ඉන්න එකක් නෑ. අමාත්‍යවරු දැනුවත් කරා. ඒ වෙලාවේ රජුරුවට තේරුණා තමන්ගේ ආයුෂ ඉවර වෙයිගෙන යන්නේ. දිගා මඩුල්ලේ හිටියා තිස්ස කුමාරයා. අනුරාධපුරයට කැඳවලා රජකම දීලා කියව මලනුවනි මගේ අසනීප ගැන හිත හිත දුක් වෙන්න එපා කි. මගේ හුස්ම ටික යන්න පෙර මහා සෑය වැඩ ඉවර කරලා අනේ මට පේන්න සලස්සපන් කි. අයියන්ගේ බය වෙන්න එපා කියලා ඉක්මනට තවත් ඒ කාලේ වඩුව කියලා කිවි. ඒ gadol වැඩ කරපු ඒ පිරිස යදෝලා බාසුන් ඇහල යදෝලා ඉක්මනට චෛත්‍ය වැඩ ටික කරගෙන ගියා. හැබැයි දවස් දෙක තුන යනකොට රජුරුවන්ට හොඳට මම ආරා. අන්තිමට රෙදි වියන අයලව සුදු පාටට රෙදි විශාල ප්‍රමාණයක් රෙදි වියලා වියලා ලී දඬු ගෙනහලා කොත් කැරැල්ල වටේට තියලා ලී වලින් බැදලා සුදු රෙදි එතුවා කියලා. අන්තිම ටික මවල හැදුවා. එහෙම හදලා ගිහිල්ලා කිව්වා අයියන්ගේ මහා සෑය වැඩ අවසానයි කියලා. සාදු කාර දීලා කිව්වා අනේ මා උස්සගෙන ඵලයල්ලා කියලා. ඇඳ පිටීම උස්සගෙන අරගෙන ආව මළුවට. මළුව වටේම ප්‍රදක්ෂිනා කරලා මළුවේ කෙළවරකින් තියද්දි එක පැත්තකින් පේනවා ලෝවා මහපාය. ඒ පැත්තට හැරිලා වැඳගත්තා. අන්න එතකොට අමාත්‍යවරයෙකුට මතක් වුණා කෙනා අර පින් පොත. දුවගෙන ගිහලා පොත ගෙනල්ලා ඔය පොත පෙරල පෙරල පින්කම් සිහි කරා. අහනවා රජතුමාට මතකද? ජයකොන්ති තැම්පත් කළ මිරිස වැටි චෛත්‍ය හදපු හැටි මතකද? ඉතින් ඔය පින්කමේ කොටසෙන් කොටස සිහි කරනවා. සාදුකාර දිදී පින සිහි කරගත්තා. රජතුමාට මතකදර ඈතින් පේන නවමහල් ප්‍රාසාදේ ඔය යුද්ධය ඉවර කරපු ගමන් දුටුගැමුණු රජුරෝ එලාර අවුරුදු 44ක් ඔය අනුරාධපුරයේ ඔය ඔක්කොම ප්‍රදේශ පාලනය කරේ එලාර ඒ කාලේ. දුටුගැමුණු රජුරෝ රට එක්සේසත් කළ අවසන් වෙලා මහා සංඝයා රැස් කරලා කියනවා ස්වාමීනි යුද්ධ නිසා ඔබ වහන්සේලා ගොඩාක් පීඩාවට පත් වුණා. ඔබ වහන්සේලාට හරියට පෝයේ කර්ම විනී කර්ම කරගන්න බැරි වෙන්නේ නැති. ඔබ වහන්සේලාට මං සියල්ලට පෙර විනේ කර්ම කරන්න ඔබ වහන්සේලාගේ කටයුතු වෙනුවෙන් දිව්‍ය විමානයක් වගේ පෝයගයක් කරලා දෙන්න. ඒ නිසා දැන් බලන්න රජවරු ඒ කාලේ සංඝයා ගැන හිතපු හැටි. රජතුමාට රාජකීය වඩුවෝ ඉන්නවා. රාජකීය නිර්මාණ ශිල්පීන් ඉන්නවා. මාලිගාවක් වගේ කරනවා කියලා නෙමෙයි හිතුවේ. රජතුමා කියනවා ස්වාමීනි මට අවශ්‍යයි මනුලව නැති දිව්‍ය ලෝකේ තියෙන දිව්‍ය විමානයක් වගේ පෝයගයක් ඔබ වහන්සේලාට කරන්න. ඔබ වහන්සේලාට පුළුවන් නම් මට දෙව්ලොවින් සැලැස්මක් ගෙනත් දෙන්න කියලා.
ඊරිදි බල සම්පන්න රහතන් වහන්සේලා අට නමක් ඒ මොහොතේම රජතුමාගෙන් ඒ ඉල්ලීම පිළිගෙන අහසට පැන නැගලා මහා සංඝයාගේ අවසරේ පරිදි ඉරුදියෙන් දෙව්ලොවට වැඩම කරා. දිව්‍ය ලෝකෙ හිටිය තවතිසා දෙව්ලොව බීරණී කියලා දිව්‍යාංගනාවක්. නව මහල් දිව්‍ය ප්‍රාසාදයක් තිබුණා, පහළ වෙච්ච විශාල ලස්සන දිව්‍ය ප්‍රාසාදයක්. ඔය ප්‍රාසාදයේ සැලසුම සටහන් කරගෙන ඇවිල්ලා රජතුමාට ඉර්ධි බල සම්පන්න රහතන් වහන්සේලා අට නමක් සැලැස්ම දුන්නා. රජතුමනි, බීරණී දිව්‍යාංගනාවට තවතිසා දෙව්ලොව පහළ වෙච්ච විමානි සැලැස්මයි කිව්ව මේ. මේ විදිහේ පොයගයක් අපිට පුළුවන් නම් කරන්න කියලා. රජතුමා ලංකා භූමිය පුරාම නිර්මාණකරුවන් යෙදුවා මේ විදිහටම හදන්න ඕන කියලා. ඒ විදිහට හදපු නිර්මාණය තමයි ලෝවා මහපාය. සංඝයාට නව මහල් ප්‍රාසාදයක් කරලා පූජා කරා. ඔය කරපු පින්කම් එකින් එක විහාර 99ක් කෙරෙව්වා කියනවා තමන්ගේ රාජ්‍ය පාලන කාලය තුල. ලංකාවේ අංග සම්පූර්ණ ආරාම විහාර. දුටුගැමුණු රජතුමා ඔහොම පින්කම් කරලා, විශාල පින්කම් කරලා කරලා දවසක් හිතුණා තමන් කරපු පින් හිතනවා. දැන් අපි පින්කම් කරාට පස්සේ හිතන්නේ අනේ මම මේ පින නම් කරලා නැහැ. දැන් සමහරු පින්කම් ඔක්කොම හිතනවා මම මෙච්චර සංඝයාට දන් දුන්නා. ඔන්න ස්වාමීන් වහන්සේලා වඩම්මලා මං ධර්ම දානයත් කරලා තියෙනවා. මම මේ වගේ දැන් රජතුමා හිතනවා මං ආරාම හැදුවා, ධර්මශාලා හැදුවා, බෝධි ප්‍රාකාර හැදුවා, චෛත්‍ය හැදුවා, සංඝාවාස හැදුවා. සංඝයාට මෙහෙම පින්කම් කරා. දැන් මොනවද කල්පනා කරන හැම වෙලෙම මම මොනවද කරලා නැත්තේ? ඔහොම හිතලා හිතලා රජුරවන්ට පොතක් කියවනකොට, දවසක් බණක් අහනකොට අහන්න ලැබුණා බුදුරජාණන් වහන්සේගේ දේශනා පාඩයක් තියෙනවා. මේ මහ පොළොව බෙර ඇසක්සේ උපමාවක් තියෙන්නේ. මේ මහ පොළොව බෙර ඇසක්සේ සමතලා කරලා එහා කෙළවරේ ඉඳන් මෙහා කෙළවරට සංඝයා වඩා හිඳවලා සංඝයාට දන් දෙනවා. එහෙම සංඝයාට දන් දීලා සංඝයා උදෙසා තුන් සිවුරු පාත්‍ර පූජා කරනවා. සංඝයාට දන් දීලා සිවුරු පාත්‍ර පූජා කරනවා. එතකොට මේ විදියට සිවුරු පාත්‍ර පූජා කරලා යම් පිනක් රැස් කරනවද, ඒ සියල්ලට වඩා සතර පද ගාථාවකින් ධර්ම දානයක්, ධර්ම දේශනාවක් කරනවා නම් ඒකේ පින අර දාණයට වඩා ප්‍රබලයි කියලා. සබ්බ දානං ධම්ම දානං ජිනාති කියලා බහලා ඇති. සියලු දානයන් අතර අග්‍රම දානිය තමයි ධර්ම දාන පින. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරා, තව එක තැනක අටුවාවේ සඳහන් වෙනවා, අහස උසට අටපිරිකර කන්දක් හදලා පූජා කරනවට වඩා සතර පද ගාථාවකින් ධර්ම දේශනාවක් කරන්න පුළුවන් නම් ඒකේ පිනේ සියල්ලට වඩා බලවත් කියලා. එතකොට ඔය විදිහට ධර්ම දානේ පින ගැන දැන් රජුරු අහලා තිබුණා. රජතුමාට හිතුණා මං හැම පින්කමක්ම කරලා තියෙනවා, ධර්ම දානේ තමයි මං කරලා නැති. ඒ කියන්නේ සංඝයාලව ධර්ම දානි දීලා තියෙනවා. රජතුමාට ආසාවක් ඇති වුණා මට බණක් කියන්න පුළුවන් නම් මං බණක් කියන්න ඕන කියලා හිතුවා. එහෙම හිතලා රජුරු මොකද කරේ, මහා විහාරේ හිටියේ ස්වාමීන් වහන්සේලා රැස් කරලා කිව්වා, ස්වාමීනි මට ආසයි මං ධර්ම දානේ හැටියට සංඝයාලව බණ කියවලා තියෙනවා, මට බණක් කියන්න ආසයි මගේ වචන හොඳයි කියලා. එහෙනම් මිනිස්සුන් අඩබෙර ගහලා රැස් කරලා රජුරුව ජේතවන මළුවේ රජතුමා බණක් කියන්න කිව්වා, සංඝයාත් ඉන්නම් කිව්වා. ස්වාමීනි එහෙනම් මං සූදානම් වෙන්නම් කියලා රජතුමා මොකද කරේ, දැන් දවස් ගානක් රජ්ජුරුවෝ ඒ වෙනකොට මහා මංගල සූත්‍රය කටපාඩම් කරගත්තා. ගාථාවෙන් ගාථාව අර්ථ සංඝයාගෙන් අහලා පාඩම් කරගත්තා. එහෙම පාඩම් කරගෙන සූදානම් වෙලා දැන් බණ කියන්න ලෑස්ති වුණේ මහා මංගල සූත්‍රය. රජතුමා පිරිස එකතු කරලා භික්ෂූන් වහන්සේලා රැස් කරලා රජතුමා දැන් සාමාන්‍යයෙන් බොහොම ගෞරවයෙන් ගිහිල්ලා මහා සංඝයාට වන්දනා කරලා චෛත්‍යටත් වන්දනා කරලා
ධර්මාසනේ වාඩි වුණා. දැන් ඔක්කොම කටපාඩම්. මහා මංගල සූත්‍රෙත් කටපාඩම්. බණත් ඔක්කොම දැන් ලෑස්ති වෙලා. ධර්මාසනේ වාඩි වුණා විතරයි රජ්ජුරුව වේවුලන්න පටන් ගත්තා. අර බණ අමතක වුණා. මහා මංගල සූත්‍රෙත් අමතක වුණා. රජ්ජුරුව බයේ වේවුලන. රජතුමාට හිතුණා බණ පටන් ගත්තට බණ කියාගන්න බෑ. රජතුමාට හිතුණා බුදු කෙනෙකුගේ මේ ධර්මය මේ බණපද මොනතරම්නම් ආශ්චර්යමත්ද. මම කාට බය කෙනෙක්ද? රටේ රජ්ජුරුව, රටේ සේසත් කරපු රජ්ජුරුව. හැබැයි මට බණපදයක් කොච්චර පාඩම් කරගෙන ආවත් මේ පිරිස අතරේ මට බණක් කියාගන්න බෑ. මේ ධර්මයේ දේශනා කරන ස්වාමීන් වහන්සේලා මොනතරම් ආශ්චර්යයක්ද. ඒ වෙලාවේ රජ්ජුරුව ධර්මාසනෙන් බැහැලා ධර්මාසනෙට වන්දනා කළ රජ්ජුරුව තීරණය කරලා කියනවා, ස්වාමීනි, ලංකා භූමිය පුරාම දහම් දේශන සියලු ස්වාමීන් වහන්සේලාට මගේ ගානේ රාජ්‍ය අනුග්‍රහයෙන් ධර්ම පරිස්කාර පූජා කරන්න අද පටන් මං කටයුතු කරනවා. අද පටන් ලංකා භූමිය පුරා දහම් දේශන ස්වාමීන් වහන්සේලාට මම තුන් සිවුරු පාත්‍ර ධර්ම දානේ පිණිස මගේ ගානේ ධර්ම පරිස්කාර පූජා කරනවා කි. එතකොට ඔය වගේ මහා පින් කරගත් රජුරු මරණ මංචකේ අර කරගත් පින්කම් එකින් එක සිහි කර කර දුන්. දැන් රජුරු සාදුකාර දෙදී අර පින්කම් සිහි කර. එහෙම පින්කම් සිහි කරනකොට අර පින් පොතේ දැන් රුවන්වැලිසෑය පුංචි පිනක්ද? අද වෙනකොට ලෝකයේ තුන් ලෝකෙම දිව්‍ය ලෝකේවත් බ්‍රහ්ම ලෝකේවත් නාග ලෝකේවත් වෙන කොහෙවත් ඒ තරම් ධාතුන් වහන්සේලා ප්‍රමාණයක් එක තැනක තියෙන චෛත්‍යයක් නැහැ. එදා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ ඒ ධාතුන් වහන්සේලා සමසේ ඩ්‍රෝන් 8කට බෙදලා දුන්නට අද වෙනකොට එක ඩ්‍රෝනයක්ම එකම තැනක තියෙන එකම චෛත්‍යයයි කියන්නේ ඒ තමයි රුවන්වැලි මහා සෑ. එතකොට ඔය කරපු පින්කම් ඔක්කොම සිහි කර කර අර පින් පොත කියවනකොට සාදුකාර දිදී ඔය පින් ඔක්කොම සිහි කර. අන්තිමට පින් පොතේ එක පිනක් තිබුණා. දුටුගැමුණු රජතුමා යුද්ධ කරන අතරතුර කැලේ අතරමං වෙච්ච දවසක තමන් බඩකින්න ඉඳගෙන තමන්ගේ බත්පත ඉරිදි බල සම්පන්න මේ මහරහතන් වහන්සේ තුල්ල පින්න පාතික තිස්ස කියන මහරහතන් වහන්සේට දන් දීලා තමන් කුසගින්න හිටපු පින්කම. එදා දවසම රජ්ජුරුව බඩකින්න හිටපු දවස. සතුරු සේනාවන්ට කොටු වෙච්ච දවස. කැලේ හැංගිච්ච දවස. හැබැයි තමන්ගේ බත්පත දන් දීලා තමන් කුසගින්න හිටියා සංඝයාට දන් දීලා. අර පින්කම් ඔක්කොම සිහි කර කර සිහි කර කර යනකොට රජ්ජුරුවන්ට හිතුණා මේ කරපු පින්කම් ඔක්කොමත් හරි රුවන්වැලි සෑයේ ලෝවා මහපායේ මිරිස වැටිය මේ හැම පින්කමක්ම මං කරේ රජකම් කරනකොට බලේ තියෙනකොට මට සේවකයෝ අමාත්‍යවරු කියන ගමන් මේවා කරන්න ඕන තරම් පිරිස හිටියා. හැබැයි මහා කැලේ අතරමං වෙලා කුසගින්නේ කන්න නැතුව සතුරන්ට කොටු වෙච්ච දවසේ මගේ බත්පතත් මං දන් දීලා බඩකින්නේ හිටියා. මං කොච්චර ත්‍යාගවන්තයෙක්ද කියලා මරණ මංචකේ රජ්ජුරුවන්ට අරපින සිහි කරනකොට ඒක ගොඩාක් බලවත් වුණා කියලා. ඔබ අහලා ඇති මරණාසන්න මොහොතක පිනක් බලවත් කරගන්නකොට ඒ මොහොතේම කරපු දහසක් අකුසල් යට යනවා. මරණ මංචකේ බුදුගුණ සිහි වුණොත් ධර්මයේ සඳහන් වෙනවා කරපු දහසක් අකුසල යටපත් වෙනවා. ඒ වගේ මරණ මංචකේ පින සිහි වෙනකොටම ආසන්න කර්මයක් හැටියට කුසලයේ බලවත් වුණා. රජතුමාට අහසේ පේනවා දෙවිවරු දිව්‍ය රත 6කින් අහසේ. බොහොම ලස්සන සැරසිලා දෙවියන් දිව්‍ය රත වලින් අහසේ ඉඳන් අඬ ගහන රජතුමා ඉන්න අපේ දිව්‍ය ලෝකෙට ඉන්න අපේ දිව්‍ය ලෝකෙට. ඒ නිසා මතක තියාගන්න මරණාසන්න මොහොතේ පිනක් සිහි කරගන්නවා කියන්නේ ඉතාම වැදගත්. එහෙම පිනක් සිහි වෙන්න නම් මන් දන්නවා ඒක ඒ වෙලාවට කරගන්න. මං ඒක කරගන්නම්කෝ කියලා හිත හිත ඉඳලා හරියන්නේ නැහැ. හැම වෙලාවෙම සිහි කරා.
මරණ සතිය වඩන්න කියන්නේ ඒකයි. දැන් හුස්ම ටිකයයි, තව ටිකකින් යයි, අද රෑ මැරෙයි, හිට උදේ යනකොට ඇදී පණ ගිහිල්ලා ඉන්නේ අපි කවුරුත් දන්නේ. ඒ නිසා මරණ සතිය සිහි කර කර කරපු පින් සිහි කර කර බලවත් කරන්න. එහෙම බලවත් කරනකොට ආසන්න කුසලයක් හැටියට ඒ පින බලවත් වෙනවා. දැන් නිකන් හිතන්න මෙහෙම. අපි ගොඩාක් පින් කරලා ඇති. හැබැයි අපිට එක පිනක් දෙකක් තුනක් යන්තම් මතක් කරගන්න පුළුවන්. එක පාරට කලබලෙ සමහර වෙලාවට කවුරු හරි කතා කර කර ඉන්න වෙලාව එක පාරට කවුරු හරි අහනවා ඔයා කරපු පින්කම් 10ක් කියන්න. අනේ දැන් නම් ඔක්කොම මතක නැහැ කියලා. ඒ මතක්ෙන්නේ නැහැ නේ එක පාරට. දැන් අපි හිතු මම ඔබෙන් නැගිටවල ඇහුවොත් කරපු පින්කම් 10ක් කියන්න කියලා. එක පාරට මතක්ෙන්නේ නැහැ. එකක් දෙකක් තුනක් කියයි. දැන් නම් මතක්ෙන්නේ නැහැ කියලා. ඒ වගේ එතකොට දැන් ඔබ හොඳට වාඩි වෙලා බොහොම සංසුන් මනසකේ හිත පහදවාගෙන බණහද්දි කරපු පින්කම් ටික ඔක්කොම ගලප ගන්න බැයි නම් මරණ මංචකේ බය වෙලා තැති අරගෙන හිතක් විසිරිච්ච වෙලාවක පින්කම් සිහි කර ගන්නවා කියන්නේ ලේසිද? අමාරු. ඒ නිසායි පින් පොතක වැදගත්කමක් තියෙන්නේ. දැන් අපි හිතමු අපි පටන් ගත්තා කියලා මෙහෙම. අපි මොකක් හරි පිනක් ලියනවා. සතෙකුට කෑම ටිකක් දුන්නා කියන්නේ ආත්ම 100ක් ආනිසංස ලැබෙන විපාකයක්. අපි විපාක දැනගෙන ලියනවා. ওই දක්ෂිනා විභංග සූත්‍රය අහලා ඇති. අද මම මේ වගේ ආත්ම 100ක් ආනිසංස ලැබෙන පිනක් කරගත්තා. අපි ලියලා තියෙනවා. ඊළඟට බුදුන් වදිනා පුංචි පිනක් නෙමෙයි. බණක් ඇහුව කල්ප ගාන කාණිසංස ලැබෙන පිනක් මේ බණ අහනවා කියලා. ධර්ම දානේ පින අතර අග්‍රම පිනක්. අපි කහාට හරි කෑම ටිකක් දෙනවා. අසරණ වෙච්ච කෙනෙකුට පිහිට වෙන්නේ. එක්කෝ ලංකාවේ කොහේ හරි කරන පින්කමකට අපි ආධාරයක් කරන. ලියලා තියෙනවා. අපි දන්නේම නැතුව ඔහොම පින්කම් ලියාගෙන ලියාගෙන යනකොට අවුරුද්දක් දෙකක් තුනක් යනකොට ලොකු පොතක් පින් වලින් පිරීලා යනවා. ඊට පස්සේ ওই පොත නිකන් ඉන්න වෙලාවට කියවනවා. අඩු ගානේ පෙරලගෙන පෙරලගෙන යනවා. පොත දිහා දැක්කත් නිකන් පොත දකින්න කොට සතුටුයි. මේ මගේ පින් පොත. මගේ ජීවිතේ මං පොත් පිරෙන තරම් පින් කරගත්තා කියලා හිතෙන්නේ නැද්ද පොත දකින්නකොට? හිතෙනවා. ඒ නිසා ඉස්සර වගේ නෙමෙයි දැන් ඔබට ඡායාරූප අරගෙන අලවන්න කොච්චර ඇද්ද ඔබේ ওই ෆෝන් එකේ ගහගත්ත පින්තූර පින්කම් වලනේ. ඒ නිසා ඒවා අඩු ගානේ අරගෙන හරි පින් පොතක් හදාගන්න. ඒ නිසා පරණ පින්කම් අවුරුදු ගණන් ආපස්සට බලන්න පුළුවන් ওই ෆොටෝ පින්තූර ටික. පින්තූර 60,000ක් තිබුණා ෆෝන් එකේ. රෝද පුටු දහස් ගණන් මන් දීපු පින්කම් තියෙනවා. මිනිස්සුන්ට උදව් කරපු ඒවා, කෑම බීම බෙදපු ඒවා, ලේ දන් දීපු ඒවා, ගෙවල් හදලා දීපු ඒවා. එතකොට ඒවා දකින්නකොට එක පාට සිහි වෙන්නේ නැහැ. අරවා බලාගෙන යනකොට මම මෙහෙම පින් කරා ආසවල් දවසේ මෙහෙම පින්කමක් කරා. ඔවා දකින්න තමයි අර පින ආයෙමත් බලවත් වෙවි සිහි වෙවි බලවත් වෙලා එනවා. ඒ නිසා පින්වතුනි පින් පොතක් හදාගන්න. කරපු පින්කම් එකතු කරන්න. පින්තූර අරගෙන අලව ගන්න. ඊළඟට ආධාරයක් කරා නම් රිසිට් කොල ටික හරි අරගෙන අලව ගන්න. දැන් සමහර ඔබ ඔය සමහර අදහස් අහලා ඇති. ඔය පින්කම් කරාට පස්සේ ඌවා කියවන්න ඕනේ නැහැ. අහලා තියෙනව නේද එහෙම ඒවා? පිනක් කරාට පස්සේ ඌක අතෑරියට පස්සේ ඒක එච්චරයි. ඌවා හිතන්න ඕනේ නැහැ. එහෙමත් අහලා ඇති. ඒක ධර්මයේ නෙමෙයි මතක තියාගන්න. අපි හිතන්න හොඳ නැත්නම් මෙහෙම අපරාධි දුන්නේ කියලා හිතනවනම් අන්න ඒකයි හිතන්න හොඳ නැත්තේ. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා දානයක් දුන්නට පස්සේ දදං චිත්තං පසාදීති කරපු පින ගැන හිත හිතා හිත පහදවන්න කියලා. මරණ මංචකේ දක්වාම හිතන්න ඒ පින බලවත් වෙලා විශාල පිනක් වෙන. ඒ නිසා විශාල වශයෙන් පින් කරගන්න. ඒ කරන පින් හිත හිතා බලවත් කරන්නේ. එහෙම බලවත් කරපු නිසා තමයි
පින් පොත් තිබෙන තත් ඒ කාලේ හිතලා හිතලා බලවත් කර. ඒ නිසා තමයි බත් හැන්ද පූජා කළ දිව්‍ය ලෝකෙకి. උග්දණ්ඩක් පූජා කළ දිව්‍ය ලෝකෙకి. සමහර වෙලාවට දංකුඩ ටිකක් පූජා කරලා ඒ දෙවිවරු විමානවත්වේ කතා කියවනකොට අපිට පේනවා ඒ දෙවිවරු කියන සාමීනි මංකරේ පොන්චි පිනක්. හැබැයි මං ඒ පින හැම වෙලාවෙම සිහි කරලා සිහි කරලා සිහි කරලා බලවත් කරා. මට මැරෙනකොට ඒ පින මතක් වුණා කියලා. ඒ නිසා පින බලවත් කරගන්න දක්ෂ වෙන්න පින් පොත එකතු කරගන්න හදාගන්න මේ පොත. ඉස්සර අපිට තිබුණේ පින් පොත. දැන් අපිට ආව ඩයරිය කියලා එකක්. ඒ ඩයරිය අපි පින්කම් ලියන්න. ඩයරිය ප්‍රශ්නයක් නැහැ. ඒකේ පින්කම් ලියන්න තියාගන්න. හැබැයි මිනිස්සු ඩයරිය තියාගත්තේ මොකටද? එදිනෙදා ප්‍රශ්න ලියන්න. දවසේ කුණු ගොඩවල් ටික ලියන්න. ගෙවල් වල ගුටි කාපු ඒවා බඩු පොලේ ගහක් ගෙවල් වල ප්‍රශ්න තියෙනවනේ මිනිස්සුන්ගේ. විවාහ ජීවිත ගත කරන දරුවන්ගේ ප්‍රශ්න, පවුල් ප්‍රශ්න, මිනිස්සුන්ගේ ජීවිත වල ඕන තරම් දුක් සහිත දේවල් අඳුරු පැති අපි කාටත් ඇති. ඒවා ලියනවා. ඒවා ලිය ලියා පොත්වල තියාගත්. අද මට මෙහෙම වුණා. අද මං බොහොම දුක් සහිත දවසක් මට. ඕවා ලියනවා. අපි හිතමු ඕවා ඉතින් කාලයක් යනකොට අමතක වෙනවා. ඔය ඩයරි අල්මාරියක් අස්සේ හරි කොහේ හරි තැන් තැන් වල තියෙනවා. අපිට අවුරුදු ගානකට පස්සේ දැන් අර ප්‍රශ්න ඔක්කොම අමතකයි. දැන් හොඳට සතුටින් ජීවත් වෙන, හොඳට පින්කම් කරගෙන හොඳට ඉන්න. එහෙම ඉන්නකොට ගෙදර අස් කරනකොට අර පරණ ඩයරි ටික ආයෙ නිකන් අහුවෙයි. පෙරලලා තනියෙන් ඉන්නකොට කියවනවා. දැන් පණට පණ වගේ හිටියත් පරණ කෝන්තර ආයෙ මතක් වෙනවා. මේක ඒ කාලේ මට මෙහෙම ලිසලකලා තියෙනවා. ඈ අද මෙහෙම හිටියට ඒ කාලේ මට කොච්චර වද දුන්නද? කොහොම වෙන්නේ නැද්ද මිනිස්සුන්ට? ඒවා අමතක කර යුතු දේවල්. ඒ නිසා ඩයරි එක අකුසල් ප්‍රශ්න ගැටලු දුක් සහිත දේවල් ලියනවා නම් ඒක පවු පොතක්, පින් පොතක් නෙමෙයි. ඒ නිසා අකුසල් කියලා කියන්නේ බලන්න දැන් මේ අපි කතා කරන ටික හැම බුදු කෙනෙක්ගේම දේශනාව කැටි වෙන්නේ උතනට. සබ්බ පාපස්සකර සියලු පාපී අකුසල් වලින් වලකින්න වෙච්ච වැරදි ලියලියා එකතු කරන්න එපා. ඒවා හිතෙනුත් අයින් කර. අකුසල් වලින් වලකිනවා කියන්නේ ඒවා හිතන්නත් එපා, හිතෙනුත් අයින් කර. කුසලස් උපසම්පදා කුසල් කරන්න, පින් කරන්න, කරපු පින හිත හිතා හිත හිතා බලවත් කර. ඒක තමයි පින් පොතෙන් කරන්නේ. පින් කරනවා, කරපු පින හිත හිතා බලවත් කරනවා, සිහි කරනවා, ඒක බලවත් කරගන්න. සචිත්ත පරියෝදපන තමන්ගේ හිත දමණය කරන. අකුසලේ මුදවල කුසලයේ තුල හිත දමණය කර. අකුසලේ වැඩෙන්න දෙන්නේ නැහැ. කුසලයක් තුල හිත පවත්තද. ඒතම් බුද්ධානුශාසන. මේක තමයි හැම බුදු කෙනෙක්ගේම අනුශාසනාවේ හරය. ඒ නිසා ජීවිතේ පින කියන එක රැස් කරන්න, අකුසලේ සම්පූර්ණයෙන් අමතක කරන්න. අපිට අකුසල් අමතක කරන්න නම් හොඳම උදාහරණය තමයි අඟුලිමාල මහරහතන් වහන්සේ. දැන් හිතන්න ජීවිතේ අපිට අමතක කරන්න තියෙන මොනවද? පොඩි දේවල් සමහරලා. අඟුලිමාල හාමුදුරන් කොච්චර දේවල් තිබ්බද අමතක කරන්න? සිවුර පරෝගත්ත කියලා කරපු ඔක්කොම වැරදි වලින් හරි ගියාද? කෙනෙකුට හිතෙන්න පුළුවන් අච්චර මිනී මරණ අච්චර පවුකම් කර මිනිස්සුන්ට කඩු අරගෙන කොටලා කොටලා ඇඟිලි කපලා සිවුරක් පරෝගත්ත ගම ඔක්කොම හරිද කියලා හිතනවනේ සමහරු. එහෙම හරි ගියේ නැහැ. අඟුලිමාල හාඳුරු දැන් පැවිදි වුණා. පැවිදි වෙලා පින්ඳ පාත යනවා. මිනිස්සු ගංගොල රැකලා ඉන්නවා. පොළු අරගෙන ඉන්නවා. මිනිස්සුන්ට කේන්තිය තියෙනවා. අන්න එනවා අපේ අයියා මරලා ඇඟිල්ල කපපු එක. අන්න අපේ සහෝදරයන්ට ගෙවල් වලට පැනලා කොටලා ඇඟිලි කපාගත්ත එක අයනවා. මිනිස්සු හැංගිලා පොළු වලින් ගල් වලින් ගහනවා. අඟුලිමාල හාමුදුරන්ගේ ජීවිතේ පැවිදි වෙච්ච දවසේ හිතාගත් අදිෂ්ඨානයක් තියෙන. ඒ තමයි මං අලුතෙන් ඉපදුනා කියලා හිතාගත්. අරියායි ජාතියා ජාතු ආර්ය ජාතියේ බුද්ධ ශාසනේ ඉපදුනා කියලා හිතාගත්. පරණ ජීවිතේ සම්පූර්ණයෙන් අමතක කරා. එහෙම අමතක කළ හිතුව මං අලුතෙන් ඉපදුනා.
එහෙම හිතලා තමන්ගේ ජීවිතේ උදේ පාත්තරේ අරගෙන එළියට බහිනකොට හිතනවා කියනවා, අද මේ පිණ්ඩපාත යනකොට මට මිනිස්සු ගල් වලින් ගහයි, පොළු වලින් ගහයි, බණි නින්දා කරයි, අතපයින් ගහයි, මේ හැමෝම සුවපත් වේවා, මගේ හිතට ඒ කිසිම කෙනෙක් ගැන ද්වේෂ හිතක්වත් නොවේවා, මට බණින ගහන නින්දා කරන සියලු දෙනා සුවපත් වේවා සුවපත් වේවා කියලා මෛත්‍රිය වඩ වඩා තමයි අඟුලිමාල ස්වාමීන් වහන්සේ රහත් වෙලා නැහැ. එතකොට පිණ්ඩපාත යන්නේ. ඉතින් මිනිස්සු වට කරගෙන ගහනවා, ලේ පෙරාගෙන එනවා කියලා. කිසිම කෙනෙකුට අඩු ගානේ කෙනෙක් ඇවිල්ලා පිටිපස්සෙන් ඇවිල්ලා කොල්ලකින් ගැහුවත් අඟුලිමාල ස්වාමීන් වහන්සේ හැරිලා බලන්නේ නැහැ කියන කවුද ගැහුවේ කියලා. ඒ තරමක මෛත්‍රියක් වැඩුණා. එතකොට උන්වහන්සේ අවසානයේ අර දරුවෙක් ලැබෙන්නේ හිටපු අම්මා කෙනෙක් ළඟට ගිහිලා කරපු සත්‍යක්‍රියා, කල්පයක් බලවත් සත්‍යක්‍රියා. ඒ නිසා පින්වතුනේ, කෙනෙක්ගේ ජීවිතයේ තුල මොනතරම් වැරදි අඩුපාඩු තිබුණත් අපිට මේ ජීවිතේ වෙනස් කරන්න බැරිම කරුණු පහයි තියෙන්නේ. මොනවද? ආනන්තරි අකුසල. එතනින් මෙහා ඕනම කෙනෙකුට ජීවිතේ ඕනම අකුසලයක් කුසලෙන් යටපත් කරලා කුසල් බලවත් කරලා ධර්මාවබෝධයකට හිතක් බලවත් කරන්න පුළුවන්. මරණ මංචකේ ගිනිදැල් පෙනිලා අපායේ පිනිපෙනී හිටපු කෙනෙකුට සාරිපුත්ත මහරහතන් වහන්සේ මරණාසන්න වෙලාවේ ළඟට ඇවිල්ලා පින බලවත් කරලා දීලා බ්‍රහ්ම ලෝකෙම ඉපදුණා. කවුද? ධනංජානි අහලා ඇති. අන්තිම වෙලාවේ පින්කම් සිහි කරලා සිහි කරලා අකුසල් යටපත් කළා, කුසලේ බලවත් කරා, ගිනිදල් පෙනිපෙනී හිටපු කෙනෙක්. ඒ නිසා අපිට පේනවා, අන්තිම මොහොතේ හරි අපිට පිනක් සිහි කරගන්න පුළුවන් නම් කරපු අකුසල් යටපත් කළා කුසලේ බලවත් කරන්න පුළුවන්කම තියෙන. ඒ නිසා මේ ධර්මයේ තුල මහා පුදුම ආශිර්වාදයක් රැකවරණයක් අපිට තියෙනවා. පින්වතුනි, දැන් අපි හිතමු, දැන් මේ දවස්වල දැන් මේ ඕස්ට්‍රේලියාවේ අද මේ අපි මෙහි බණ ඇහුවට විශාල පිරිසක් ලැව් ගිනි වලින් පීඩාවට පත් වෙනවා. එතකොට මිනිස්සු විතරක් නෙමෙයි සත්තු, ඔබ දකින්න ඇති මිලියන ගාණක් මම දැක්ක විශාල පිරිසක් සත්තු මැරිලා කියලා දාලා තියෙනවා. එතකොට හෙක්ටයාර් ලක්ෂ ගාණක් විශාල ගිනි වලින් පීඩාවට පත් වෙලා යනවා. එතකොට අපිට දැන් මේ රටේ මිනිස්සුන්ට මේවා තේරුම් නැහැ. බෞද්ධය හැටියට ඉන්නේ මේ ලංකාවෙන් ඇවිල්ලා ජීවත් වෙන පිරිස. ඉතින් මේවත් එක්ක ඔබ අහලා ඇති වට්ටක පිරිත අහලා තියෙනවනේ. වට්ටක පිරිතේ සඳහන් වෙන්නේ අපේ බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා සමග රජගහ නුවර කඳු අතරින් කැලෑ පාරකින් චාරිකාවේ වඩිනේ. කොහොම වඩිනකොට විශාල ලැව් ගින්නක් පැතිරිලා අර කඳු අතරින් විශාල ගින්නක් එනව බුද්ධ ප්‍රමුඛ සංඝයා වඩින දිශාවට ගින්නක් පැතිරිලා එනවා. ඒ ගින්න කඳු වලින් පැතිරීගෙන එනකොට බුදුරජාණන් වහන්සේ සංඝයායි මේ ගින්නේ දැන් යාගන්න අතක් නැහැ, හතර වටේට ගින්න පැතිරෙන. කෙලෙස් සහිත ස්වාමින් වහන්සේලා බය වෙලා තැති අරගෙන ගින්න නිවන්න උපකරණ හොයන, සමහරු වතුර හොයන, සමහරු දුවන්න පටන් ගත්තා. රහතන් වහන්සේලා නෙමෙයි, බුදුරජාණන් වහන්සේ ඉදිරියෙන් වැඩියා. බුදුරජාණන් වහන්සේ ගින්න දෙසට පියවර කීපයක් වැඩම කරලා එක තැනක නතර වෙලා ගින්න දිශාව බලාගෙන හිටියා. හරීම පුදුමයි, විශාල ගින්නකට මොහොදු රලක් හැමුවා වගේ අර ආපු ගිනිදැල් ආපස්සට වේගෙන් නිවිගෙන නිවිගෙන ගිහිලා සම්පූර්ණයෙන් සුළු මොහොතෙන් ගින්න නිවිලා ගියා. භික්ෂුන් වහන්සේලා පුදුමෙන් පුදුමයට පත් වුණා. බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා වැඳලා කිව්වා, ස්වාමීනි හරිම ආශ්චර්යයි, හරිම අද්භූතයි, බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ බලය හරිම ආශ්චර්යයි, මේ විශාල ලැබුගින්නක් බුදුරජාණන් වහන්සේ ගින්න ළඟට ගිහිල්ලා සත්‍යක්‍රිය අදිෂ්ඨාන කරද්දි බුදුගුණ බලෙන් නිවුණකි. බුදුරජාණන් වහන්සේ වදාළ, මහණෙනි තථාගතයන් වහන්සේ දැන් කරපු සත්‍යක්‍රියාවක් නැහැ කියලා.
තථාගතයන් වහන්සේ පෙර සසරේ පාරමී පුරනකොට මෙතන එදා ගහක වටුකුරුළු කූඩුවක වටුකුරුළු පැටියෙක් හැටියට ඉපදිලා හිටපු එක ආත්මයක කරපු සත්‍යක්‍රියාවක් තියෙනවා. ඒ සත්‍යක්‍රියාව සිහි කරා පමණයි කිව දැන් කරේ. එතකොට භික්ෂූන් වහන්සේලා කියනවා, අනේ ස්වාමීනි අපිට අතීත කතාව කියන්න කියලා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි, එදා තථාගතයන් වහන්සේ සසරේ පාරමී පුරණ එක ආත්මයක පුංචි වටකුරුළු පැටියෙක් වෙලා මෙතන ගහක වටකුරුළු කූඩුවක ඉපදිලා හිටියා කි. එදත් මේ වගේ විශාල ලැබුගින්නක් පැතිරිලා ආවා කියලා. මේ ගින්න පැතිරිලා එනකොට පියාඹ ගන්න පුළුවන් කුරුල්ල වේගෙන් පියාඹගෙන ගියා. මේ වටකුරුළු පැටියාගේ වටකුරුළු අම්මා තාත්තා ගහ දිගේ ගින්න උඩට එනකොට කරන්න දෙයක් නැහැ. අම්මා තාත්තා කෑක ගහ පියාඹගෙන ගියා පැටියා දාලා. එදා බෝසතාණන් වහන්සේ අර පුංචි වටකුරුළු පැටියා පියාඹ ගන්න බෑ, අත්තට පණ නැහැ තාම පැටියා. ඒ වෙලාවේ අර ගින්න වේගෙන් එනකොට පුංචි වටකුරුළු පැටියා වටකුරුළු කූඩුවේ ඉඳන් සත්‍යක්‍රියාවක් කරා. ඒ වෙලාවේ හිතනවා විශාල ලැබුගින්නක් පැතිරිලා එනවා. මට පියාඹ ගන්න අත්තට පණ නැහැ, මං අසරණ වෙලා. මගේ අම්මා තාත්තා මාව අතහැරලා පියාඹගෙන ගියා. ඒ වෙලාවේ මේ සසර පාරමී පුරන බෝසතාණන් වහන්සේලාගේ පාරමී ශක්තිය වටකුරුළු පැටියෙක් හැටියට තිරිසං ආත්මික හිටියත් මහා බලවත්. මේ වටකුරුළු පැටියා හිතනවා, අතීත බුදුවරු මේ විශ්වයේ පහළ වුණාද, ඒ බුදුවරුන්ගේ යම්තාක් බුද්ධ බලයක් තිබුණද, ඒ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ බලේ අතීත වැඩ සිටිය සසරේ පහළ වෙච්ච බුදුවරුන්ගේ බුද්ධානුභාව බලේ මේ ගින්න ආපසු හැරෙන් කියලා හිතුවා විතරයි. අර ලැබුගින්න ආපස්සට ගහදිගේ ආපු ගින්න ආපස්සට නිවිගෙන ගියා කියලා. එදා බුදුරජාණන් වහන්සේ කියනවා, මහණෙනි එදා තථාගතයන් වහන්සේ පුංචි වටකුරුළු පැටියෙක් හැටියට මේ භූමියේ මෙතන ගහක ඉඳන් කරපු සත්‍යක්‍රියාව අදටත් මෙතන බලවත් කි. තථාගතයන් වහන්සේ කරේ මෙතනට ඇවිල්ලා ඒ අදිෂ්ඨානේ සිහි කරා විතරයි කියලා. අදටත් බලවත් කි. එතකොට ඒ කරපු වටකුරුළු පැටියාගේ සත්‍යක්‍රියාව අදිෂ්ඨානේ තමයි අද පිරිතක් හැටියට තියෙන වට්ටක පිරිත කියලා. ලංකාවේ නම් මම එක දිගට වට්ටක පිරිතෙන් පිරිත් කරලා හෙලිකොප්ටරයක් අරගෙන හරි පිරිත් පැන් ගිහින්. එතකොට ඒ නිසා මම දැන් ටිකකට කලින් මේ අන්තර්ජාලයටත් දැම්ම, මේ රටේ ස්වාමීන් වහන්සේලා ඉන්නවා, මන්සල් තියෙනවා, සැදැහැවතුන් ඉන්නවා, එකතු වෙලා වට්ටක පිරිතෙන් ඊළඟට මත්ස්‍ය රාජ පිරිත ඔබහල ඇති. අපේ බෝසතාණන් වහන්සේ සසරේ පාරමී පුරාගෙන යනකොට එක ආත්මයක විලක මත්ස්‍යයන් අතර මත්ස්‍ය රාජේ මාළුවෙක් වෙලා ඉපදිලා හිටියා කියන සසරේ පාරමී පුරන ආත්ම කොච්චර තියෙනවද අපේ බෝසතාණන් වහන්සේගේ සසර ජීවිත කතා. විශාල නියගයක් ඇවිල්ලා අර විලේ වතුර හිඳීගෙන යනකොට මේ මත්ස්‍ය රාජයා අතීත බුදුවරුන්ගේ බුදුගුණ සිහි කරලා සත්‍යක්‍රියාවක් කරා. වැසි ඇද හැලේවා කියලා. නියගේ දුරු වෙලා වැසි ඇද හැලුණා කියනවා. ඒක තමයි පිරිත් පොතේ තියෙන මත්ස්‍ය රාජ පිරිත. වැසි ඇද හැලෙන්න අපේ බෝසතාණන් වහන්සේ මත්ස්‍ය රාජයේ කැටියට කරපු සත්‍යක්‍රියා. ඊළඟට බුදු වෙලා බුදුරජාණන් වහන්සේ කරපු ත්‍රිහි සහස්සී ලෝක ධාතුවේම බලවත්ම සත්‍යක්‍රියාව තමයි රතන සූත්‍ර. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශන අතර 84 දහසක් ධර්මස්කන්ධයෙන් සූත්‍ර දේශන අතර කීපයක් තියෙනවා. කෝටි ලක්ෂයක් සක්වල ආඥා පිහිටවපු බලවත් දේශන. ආටානාටිය සූත්‍රය මේ ලෝක ධාතුවේ විතරක් නෙමෙයි කෝටි ලක්ෂයක් සක්වල. අපි කියනවා ත්‍රිහි සහස්සී ලෝක ධාතුවේ මාඥා පිහිටවපු දේශනය. ඊළඟට කන්ද පිරිත ත්‍රිහි සහස්සී ලෝක ධාතුවේ ආඥා පිහිටවපු දේශනා. බොජ්ජංග පිරිත ඒ වගේමයි රතන සූත්‍රය ත්‍රිහි සහස්සී ලෝක ධාතුවේ ආඥා පිහිටවපු බුදු ගුණ දහම් ගුණ සංඝ ගුණ ඇතුළත් තුනුරුවන්ගේ සත්‍යක්‍රියා දේශනාව. එදා බුදුරජාණන් වහන්සේ පාත්‍රයේ පිරිත් පැන්
ගංගා නම් ගඟෙන් පැන් එකක් පෙරලා අරගෙන පෙරහංකනේ රතන සූත්‍රෙන් අදිෂ්ඨාන කළ ආනන්ද හාමුදුරන්ට දුන්න ආනන්දය නගරේ ප්‍රාකාර වලලු තුන වටා යමින් නගරයට පිරිත් පැන් එහෙන්න කියලා. ආනන්ද හාමුදුරුවෝ නගරයට පිරිත් පැන් ඉස්සා කියලා. බුදුරජාණන් වහන්සේ සංඝයා සමග නගරේ කූටාගාර ශාලාවට රැස් වෙලා ඒ වෙලාවේ ත්‍රිහි සහස්‍රී ලෝක ධාතුවේම දෙවියන්ට ආරාධනා කරලා කරපු දේශනාව තමයි රතන සූත්‍රය. තුම්බිය දුරු කරපු දේශනාව. නියඟේ දුර්භික්ෂ අමනුස්ස විපත් ස්වභාවික විපත් මේ සියල්ලට බලවත්ම දේශනාව රතන සූත්‍රය. ඒ නිසා පින්වතුනි මේ ධර්මයේ තුල හරීම ආශ්චර්යමත් මේ ධර්මයේ මහා බලයක් තියෙනවා. tie nisa apita loke kohe hitiyat oba australiyawe hitiyat oba lankawe hitiyat oba loke kohe hitiyat me tunuruwan gune maha puduma balayak tiena e nisa hemadaama budun wadinna purudu wen tunuruwan guna sihi karala satya kriya karanna purudu wen me satya kriyawa kiyanne maha balawat deyak me dharmaye tiyenne hariyata satya kriya gana ඒ සත්‍යක්‍රියාවල මේ තුනුරුවන් ගැන සිහි කරලා කරන සත්‍යක්‍රියා හරීම බලවත්. ඒ සත්‍යක්‍රියාවලට සමහර දේශනාවල තියෙනවා එක ගුණයක් සිහි කරලා සත්‍යක්‍රියා කරනකොට සක්‍ර දෙවියන්ට දැනෙනවා කියලා. දෙවිවරු එකතු වෙලා සාකච්ඡා කරලා දෙවියන් අතරින් දිව්‍ය සභා රැස් කරලා ඒ ප්‍රශ්නෙට පිහිට වෙන දෙවිවරු මනුලවට එවන. මතක තියාගන්න අපිට පෙවුනට වැස්ස වහිනවා අපි කවුරුත් දන්නවනේ. හැබැයි අපි දන්නේ වැසි චක්‍රය කියලා එකක් ඉගෙන ගන්නකොට ඉගෙනගෙන ඇති. අපි දන්නේ ඕක. වැස්ස වහින්නේ මෙහෙමයි. එහෙම තමයි වහින්නේ. හැබැයි 이르දි බල සම්පන්න දේවතා කොටසක් ඉන්නවා. ඒ අයට ධර්මී කියන්නේ වැස්ස වලාහක දෙවිවරු. ඒ දෙවියන්ගේ 이르දි බලයෙන් ස්වභාවික වැස්සට බලපෑම් කරලා වැස්සී ඇති කරන්නත් පුළුවන් කිනා වැස්ස නවත්තන්නත් පුළුවන් කිනා 이르දි බල සම්පන්න දෙවියන්. ඒ අයට ධර්මයේ කියන්නේ වැස්ස වලාහක දෙවිවරු. ඊළඟට වලාකුළු අහසේ හමාගෙන යනවා. ඔබ කවුරුත් ඉගෙනගෙන තියෙන්නේ අපි කවුරුත් දන්නේ හුලං හමන දිශාවට වලාකුළු හුලඟත් එක්ක අහස යනවා. ඒක තමයි අපි දන්නේ. හැබැයි අබ්බ වලාහක දේවතාවරු කියලා දෙවිවරු කොට්ටාසයන් ගැන ධර්මයේ තියෙනවා. ඒ දෙවියන්ට 이르දි බලෙන් අහසේ වලාකුළු අරගෙන යන්න පුළුවන් කියන තමන් 이르දි. අවශ්‍ය දිශාවලට අහසෙන් වලාකුළු අරගෙන යන දෙවිවරු ඉන්නේ. ඊළඟට වාත වලාහක දෙවිවරුන්ට සුළඟේ දිශාව වෙනස් කරන්න පුළුවන්. අපි කවුරුත් දන්නවා අඩු පීඩනයක් තියෙන තැනට වැඩි පීඩනයක් තියෙන තැනින් හුලං හමනවා. ඕක තමයි අපි දන්නේ. හැබැයි වාත වලාහක දෙවිවරුන්ට සුළඟේ දිශාව වෙනස් කරන්න සුළඟට බලපෑම් කරන්න පුළුවන්. සීත වලාහක උණ වලාහක කියලා දෙවිවරු ඉන්නවා කියන පරිසරයේ සීතල උණුසුම ඇති කරන දෙවිවරු. මේ හැම වෙලාවෙම නෙමෙයි දෙවියන්ගේ 이르දි බලෙන් අවශ්‍ය නම් කරන්න පුළුවන් කියලා. එතකොට මිනිස්සු ගුණධර්ම රකිමින් සත්‍යක්‍රියා කරලා දෙවියන්ට ඒ වගේ ඉල්ලින් ඉල්ලනකොට දෙවිවරු එකතු වෙලා සංක්‍ර දෙවියන් දේව සභාව රැස් කරලා වැස්ස වලාහක උන්න වලාහක සීත වලාහක අබ්බ වලාහක දෙවිවන්ට ඒ කාර්යයන් පවරනවා කියලා. ඒ නිසා තමයි අපේ රටේ ඉතිහාසයේ තිබුණේ මිනිස්සු පින් දහම් කරලා වැස්ස වලාහක දෙවියන්ට පින් දෙනවා. නිසි කැලට වැසි ලබා දෙන්න කියලා දෙවියන්ගෙන් ඉල්ලීම් කරා. වැසි පිරිත් කිව්වා. ඒ නිසා මේ ධර්මයේ අපිට නොපෙනෙන දෙවියන්ගේ ආශිර්වාදේ ලබන ක්‍රම ඕන තරම් තියෙනවා. ඒ නිසා පින්වතුනි මේවේ ආශිර්වාද ලැබන්න අපි එකතු වෙන්න ඕනේ. එකතු නිකන් එක්කෙනෙක් දෙන්නේ තැන් තැන් වල හැංගිලා කියලා නෙමෙයි. පිරිසක් එකතු වෙලා අපි ගම පන්සල් වල එකතු වෙලා එකම වෙලාවක රටේම මිනිස්සු එකම වෙලාවක් යොදාගෙන හරීම බලවත්. tie nisa කාට හරි පිහිටක් වෙනුවෙන් අපට එකතු වෙලා එවැනි දෙයක් කරන්න පුළුවන් නම් මේ රටේ වේවා විශාල පිහිටක් පිළිසරණක් වෙනවා. ඉතින් ඒ නිසා පින්වතුනි මේ ධර්මයේ හරීම ආශ්චර්යමත් දේවල් තියෙනවා. දැන් බලන්න සමහර බුදු ගුණවල තියෙන බලය ධර්මයේ සඳහන් වෙනවා. ඔබ අහලා ඇති දැන් දේවදත්ත හාමුදුරු බුදුහාමුදුරන්ට ගලක් පෙල්ලුවන්. ඒවා සංසාරේ කර්ම විපාකත් එක්ක ආපු ඒවා. හැබැයි ඒ ගල පෙරලෙනකොට පොළොවෙන් ඉබේම ගලක් උඩට මතු වුණා.
අර ගලන බුදුහාඳුරන්ට ගල පෙරළුන්නේ නැහැ. අර පෙරළිලා ආපු ගල මේ ගලේ වැදිලා නැතර වුණා. හැබැයි ගල් දෙක ගැටණේ වෙනකොට පුංචි ගල් පතුරක් ගැලවිලා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගේ සිරිපතුලේ වැදිලා ලේ කැටියක් පිරුණා. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේට අනතුරු වෙන්න යනකොට ස්වභාව ධර්මයෙන් මතුනේ. ඊළඟට සමහර තැන්වල මහා පරිනිබ්බාන සූත්‍රය සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේට පිපාසයි. ආනන්ද හාමුදුරන්ට කියනවා ආනන්ද පැන් ටිකක් අරගෙන. ආනන්ද හාමුදුරුව පාත්‍රය අරගෙන යනකොට කරත්ත 500ක් එකට වෙලා ඒට ටික වෙලාවකට කලින් අර වතුර ඔක්කොම මඩ වෙලා. ආනන්ද හාමුදුරුව හිතනවා අනේ මං කොහොමද බුදුහාමුදුරන්ට මේ මඩ වතුර පිළිගන්නන්නේ? හිස් පාත්‍රය අරගෙන ආපහු එනවා. ඒ වෙලේ බුදුරජාන් වහන්සේ කියනවා ආනන්ද ඔබ ආයෙමත් යන්න. අර මඩ වතුර වල ළඟට ගිහිල්ලා පාත්‍රේ ලං කරලා හිතන්න මේ පැන් බුදුරජාණන් වහන්සේටයි පූජා කරන්න කියලා පාත්‍රේ ලං කරන්න ඉච්චරයි. ආනන්ද හාමුදුරුව ආයෙමත් ගිහිල්ලා අනේ මං කොහොමද බුදුරජාණන් වහන්සේට මේ මඩ වතුර පූජා කරන්න කියලා පාත්‍රේ ලං කරා මඩ වලට. බලාගෙන ඉන්නේ අර මඩ ටික එහෙම යටපත් වෙලා නිල්ම නිල් පාටට වතුර පැහැදිලි වුණා. ඉක්මනට පැන් එකක් පෙරාගෙන ඇවිල්ලා ආනන්ද හාමුදුරුව කියනවා පිවතු බන්තේ පානීය පිවතු සුගතෝ පානීය සාමීනි මේ පැන් වලඳන් හරිම ආශ්චර්යයි හිත් පිත් නැති ජලයට පවා මේ බුදු ගුණ දැනෙන හැටි හරිම ආශ්චර්යයි කියලා. අර මඩ වතුර ටික බුදුරජාණන් වහන්සේගේ පාත්‍රයේ ලං කරනවා සමගම පිරිසිදු භාවයට පත් වුණා. එතකොට අපිට පේනවා මේ බුදු ගුණ බලෙන් ඔබ අහල ඇති වෙස්සන්තරාත්මේ බුදුරජාණන් වහන්සේ පාරමී පුරපු එක ආත්මයක්. බුදු වෙන්න පෙර වෙස්සන්තරාත්මේ උන්වහන්සේගේ දාන පාරමිතාවේ බලයෙන් මහපොළොව හත්වාරයක් කම්පා වුණා කියලා. ඒ නිසා මහපොළොව බුදු ගුණ බලෙන් කම්පා වෙලා තියෙනවා. එක වාරක් නෙමෙයි. ඊළඟට බෝසතාණන් වහන්සේ මෞකුස පිළිසිඳ ගන්නකොට අබිනිෂ්ක්‍රමණය කරනකොට බුදු වෙනකොට ප්‍රථම ධර්ම දේශනා කරනකොට ආයු සංස්කාර අතහරිනකොට පිරිනිවන් පානකොට මේ හැම වෙලාවෙම දසදහසක් ලෝක ධාතුව කම්පා වුණා. ලෝක ධාතුවේ මාලෝක ධාරා විහිදුණා. අකලට වැසිය දැහැලුණා. ඒ නිසා මේ මහා පොළොවට ජලයට බාහිර පඨවි ආපෝ තේජෝ වායෝ කියන ස්වභාව ධර්මයට ධර්මයේ තුනුරුවන්ගේ ශක්තියෙන් අපිට බලපෑම් කරන්න පුළුවන්. ඒ බුදු ගුණවල බලය තාමත් තියෙනවා. තාම ධාතුන් වහන්සේලා ලෝකේ වැඩ ඉන්නවා. බුද්ධ ශක්තිය ලෝකේ තාම පවතිනවා. තාම ලෝකේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩ ඉන්නවා. අෂ්ටඵල බෝධීන් වහන්සේලා දෙතිස්ඵල බෝධීන් වහන්සේලා ලෝකේ පවතිනවා. ඒ නිසා ඒ සියලු තුනුරුවන්ගේ බලේ තුනුරුවන්ගේ ඒ අනන්ත ගුණානුභාව බලේ අපි කවුරු සිහි කරලා අදිස්ථාන කර මොකද එන්නේ එන්න ලෝකේ ස්වභාවික විපත් වැඩි වෙන කාලයක්. මිනිස්සුන්ගේ ආයුෂ වේගෙන් පිරිහිලා පිරිහිලා අපි දැන් ජීවත් වෙන්නේ මිනිස් ආයුෂ අවුරුදු 70ට 60ට පිරිහිගෙන යන කාලෙක. අනාගතයේ තවදුරටත් ආයුෂ පිරිහෙන්න පිරිහෙන්න අධර්ම රාගයේ විෂම ලෝභයේ මිත්‍යා ධර්මයේ ලෝකේ බලවත් වෙනවා. අකුසල් බලවත් වෙනකොට දෙවියන්ගේ රැකවරණ මිනිස්සුන්ට අහිමි වෙනවා. ඒ නිසා යම් මට්ටමින් හරි ධර්මයේ පිහිටක් ධර්මයේ පිහිටන කෙනාට ලැබෙනවා. ඒ නිසා පිංගතුනි අනාගත ලෝකෙ එන්න අකුසලයෙන් වැහිලා ගියත් තාම බුද්ධ ශක්තිය බුද්ධ බලයේ ලෝකයේ තියෙනවා. ඉතින් ඒ නිසා ඒ තුනුරුවන්ගේ අනන්ත ගුණානුභාව බලයෙන් මහා වැසිය දැහැලේවා. මනුෂ්‍යයන්ට සතා සිව්පාවන්ට මේ ඇතිවෙන පීඩාවන්ගෙන් ඒ සියලු දෙනාට යහපත තුනුරුවන්ගේ ආශිර්වාදයෙන්ම ඒ අයට සුවපත් භාවය සැලසේවා. මෙවැනි ධර්ම දේශනා ඇසීමට අප නාලිකාව සමග එක්වන්න බුදුබණ TV subscribe කරගෙන යන්න.